ඔන් ඊට පස්සේ දැන් වෘශ්චික රාශියෙන් එහා පැත්තේ තියෙන ධනු රාශියනේ. ධනු රාශියෙන් ඉපදිච්ච කට්ටිය පහුගිය කාලේ ඉඳලාම ඇදගෙන වැටිලා හිටියේ. අන්නතර වෙලා හිටියේ. හොම්බෙන් ගියේ. අද නැත්තම් හෙදයි හෙට නරියාවිද අනිද්දා හරියාවිද අනේ අපි හිතන් හිටියේ දේවල් ක්‍රියාවට යනවද අනේ අපිට මොකද්ද වුනේ කොහොමද මේ දේවල් ටික සිද්ධ වෙන්නේ කියලා විතරලා ගොඩාක් මානසිකව ඇදගෙන වැටිච්ච කොටසක් තමයි ධනු රාශිය කට්ටිය කියලා කියන්නේ. මෙන් දෙනවා ජනවාරි මාසේ 17න් පස්සේ ධනු රාශියේ කට්ටියට නැගිටින්න අවස්ථාව. ධනු රාශියේ කට්ටියට නැගිටින්න අවස්ථාව දෙනවා ජනවාරි මාසේ 17න් පස්සේ. හේතුව තමයි ධනු රාශියෙන් දෙවන්න මකර රාශිය. මකර රාශියේ හිටියේ සෙනසුරු කටවහල තිබුණා. සෙනසුරු විසින් කටවහල. එතකොට සෙනසුරු විසින් කටවහල තිබුණා. ධනු රාශියේ කියන කට්ටිය මිනිස්සු පිළිගත්තෙත් නෑ. ධනු රාශියට දොර වහල තිබුණා. මෙන්න දැන් සෙනසුරු දොර අරගෙන යනවා තුන්වැන්නට. තුන්වැන්නට යන කුඹ රාශියට ගියේ. ඒක නිසා සෙනසුරු කුඹ රාශියට ගියාට පස්සේ කට දැන් පාවිච්චි කරන්න පුළුවන්. පහුගිය කාලේ කට හදලා තියෙන ගානට. මේ විදියට කතා කරන, මේ විදියට කියන, මේ විදියට යන්න කියලා ඉරලා ඒ විදියට දීලා දැන් කට හදලා ගියේ සෙනසුරු. දැන් තුන්වැන්නට ගියාට පස්සේ තමයි තුන්වැන්නට ගිහිල්ලා හිටිය තමයි දැන් දොර ඇරලා යනවා. කටේ දොර ඇරලා යන්නේ ඉබ්බ ගලවල යන්නේ. ඉබ්බ ගලවල සෙනසුරු යනවා යන්නේ තුන්වැන්නට. දැන් ඊට පස්සේ කතා කරන්න පුළුවන් කියන දේ ඇහෙනවා. අර මේ රටේ සමාජයේ ඉන්න කට්ටිය පිළිගන්නවා. රටේ සමාජයෙන් ආ මෙහෙම එක්කෙනෙක් ඉන්නවා. මෙහෙමයි මෙහෙමයි කියලා විශාල ඒ තමන් බලාපොරොත්තු වන තමන්ගේ කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඊළඟට බලන්න ඕන ලග්නාධිපතිය කොහෙද ඉන්නේ? ලග්නාධිපතිය ඉන්නේ මීන රාශියේනේ. ඕම් හොඳයි කාලේ. මීන රාශිය කියලා කියන්නේ හතරවැන්නනේ. හතරවැන්න කියලා කියන්නේ ගෑනු රාශිය දැන් ඉන්න නිසා ඒක නිසා එතකොට ගෑනු රාශිය කියලා වාසභූමියනේ. හතරවැන්න කියලා වාසභූමියනේ. වාසභූමියේ තමයි ග්‍රහයයි ඉන්නේ. ඉන්න වාසභූමිය තමන් ප්‍රමනා විදියට ඒ දේවල් කරගෙන තමන් හිතන් ඉන්න දේවල් තමන්ට කරගන්න පුළුවන්. ඊළඟට බලන්න ඕන දැන් ලෙඩ දුක් පැත්ත ගත්තයින් පස්සේ පහුගිය කාලේ තිබුණා අපේ අම්මේ හන්දිකා කියනවා, බඩකා කියනවා, තුනටියා කියනවා, ඔළුවා කියනවා, ඇස් වලින් කඳුළු වෙනවා, ඊළඟට මාළ පෙරේතය, යාක්කු භූතය, පෙරේතය අරුමුන් එනවා, අකයි අරකයි මේකයි දාන දුන්න අරව කෙරුව මේව කෙරුව මෙලෝ දෙකින් හරි ගියේ නැහැ කියලා කිව්වේ. ඕම් ඔක්කොම දහමහ දෝෂ දිග දයනවා යන්න. දැන් මොකද දැන් ජනවාරි 17න් පස්සේ දහම වහගෙන හිටපු උන්ටි කොන්න යනවා යන පෙරේතය ටිකක් යනවා, කුම්බාණ්ඩ ටිකක් යනවා, යකු ටිකක් යනවා. ඉවරයි. එතකොට ඔන්න ජනවාරි 17න් පස්සේ ධනු ලග්නකාරයට යන්න පුළුවන්. ඕන්න තියෙනවා මිශ්‍ර ප්‍රතිඵල. මිශ්‍ර ප්‍රතිඵල කියන්නේ හොඳ වගේම නරකත් සමානව විඳින්න පුළුවන්. ඒ කියන්නේ අඹුල් රස වගේම තිත්ත රසම විඳින්න පුරුදු වෙනවා. ඉතින් ඒක නිසා ජනවාරි මාසේ 17න් පස්සේ ධනු ලග්නකාරයට හොඳ තත්ත්වයක්, හොඳ කාලයක්, හොඳ කාලවක වණුවක් උදා වෙනවා. ඒ වගේම බලන්න ඕන දැන් මේ කට්ටියගේ අධ්‍යාපන ශාස්ත්‍රීය දෙන ළමයිට මේක තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන්ද කියලා. පස්සෙන්න තමයි ධනු මකර කුම්භ මීන මේෂ මේෂ රාශිය රාහු ඉන්නව 10 වෙනි මාසේ වෙන අවුල් කරනවා. රාහු 10 වෙනි මාසේ තමයි අයින් වෙන්නේ. 10 වෙනි මාසේ රාහු හතරවැන්නට එන්නේ, පහෙන් හතරවැන්නට එනවා. එතකොට 10 වෙනි මාසේදී වෙනකන් අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදෙන කට්ටියට පොඩි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට බලන්න ඕන 10 වෙන්න කියලා කියන්නේ රැකියා ශේෂය, ධනු මකර කුම්භ මීන මේෂ ඍෂභ මිතුන කටක සිංහ කන්‍යා කන්‍යා රාශිය කියලා කියන්නේ 10 වෙන්න. 10 වෙන්න අධිපතියයි ඉන්නේ ධනු රාශියේ. ඒක නිසා රැකියා පැත්තේ නම් යම් කිසි දෙයක්, ඒ කියන්නේ රැකියා ශේෂයේ ඉන්න කට්ටිය, ආයතන වල ඉන්න කට්ටිය තමන්ගේ කකුල යටින් අත යටින් තියාගෙන ඉන්න පුළුවන් කාලයක් එනවා දැන්. එතකොට ඔන්න වැඩ කරන ස්ථානයේ කට්ටිය අහනවා, අරකද මේකද කාර්යාලද උපසක ඉස්පිරිතාලද මේ කක් නැහැ. ඒ ඉන්න කට්ටිය පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගෙන දනුලා තමන්ගේ වැඩ ටික කරගෙන ඒ කට්ටිය ප්‍රයෝගී කරගෙන ඒ කට්ටිය ලව්වා වැඩේ කරගෙන ඉන්න පුළුවන්. එතකොට දනුලාගේ රාශියේ කට්ටියට සමාන ප්‍රතිඵල තියෙන්නේ. එතකොට මේක දිහා හිතන්න එපා, දේවල් විකුණන්න වේවි, අර වේවි මේවි කියලා. දැන් සෙනසුරු ඒ රාශියට ඉවරයි. සෙනසුරු ඒ රාශියට ඉවරලා දැන් තුන්වැන්නට යන්නේ. එතකොට තිබිච්ච තමන්ට තිබිච්ච බාරත් ඉවරයි, ප්‍රශ්නත් ඉවරයි. පහුගිය කාලේ සෙනසුරු ඒ රාශියට ගිය නිසා පමණක් කට්ටිය මොටර්සයිකල් වලින් වරන, පමණක් කට්ටිය මැරුණා, හැප්පුණා, නොයිකුල්ලෙඩ රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ හැම දෙයකින්ම හැබැයි ධනු ලග්න කාර්යයට සෙනසුරු කියන ග්‍රහය උගන්නලා ගියා. ඕන් ආව මං මේන් දැනගනින් මගේ හැටි. මොකද ධනු ලග්න කාර්ය හිතාගෙන ඉන්නේ අපිට උගන්නන කෙනෙක් නෑ, අපි තමයි ඉන්නේ ෆස්ට් එක, අපිට කයක් කරන්න කෙනෙකුත් නෑ, දන්න කෙනෙකුත් නෑ, මං තමයි එක කියලා හිතාගෙන. ඒ කට්ටියට ආන් දුන්න සෙනසුරු ෂොට් එක දීලා ඉවර ටොක්කකුත් ඇරලා තමයි ගියේ. මෙන් මං ආව දැනගනින් කොහොමද කරපු හැටි, සරලට මෙහෙමයි කියලා ඉවරලා ආන් එකයි කිව්වේ හදලා උගන්නලා යනවා කියලා. ඒක නිසා ධනු ලග්න කාර්යයට මේ අවුරුද්ද කියලා කියන්නේ මිශ්‍ර ප්‍රතිඵල තියෙන කාලයක්. සමාන ප්‍රතිඵල තියෙන කාලයක්. හොඳ වගේම නරකත්, හැබැයි ලැබින් පැත්ත හොඳයි. ඒ කියන්නේ 10ක් යවුවොත් 10ම වියදම් වෙනවා. ඒක ඉතුරු වෙන්නේ නැහැ. අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න කට්ටියට පොඩි පොඩි බාධාවල් ටිකක් තියෙනවා. ඒක නිසා මේ පැත්ත සාර්ථක වෙන්නේ පස්වැන්නේ, කියන්නේ ධනු රාශියේ පස්වැන්නේ රාහු ඉන්නකොට විද්‍යාව හිණ කරනවා, ළමයිට ප්‍රශ්න, ළමයි කතරේ වගේ ප්‍රශ්න වෙනවා.
මාස 10ක් වගේ කාලයක් තියෙනවා. එතකොට ධනු රාශියෙන් 11 වෙනි කේතු ඉන්නවා. 11 වෙනි කේතු ඉන්නවයි කියලා කියන්නේ කේතු දෙන දේවල් තමයි. ඒ කියන්නේ කේතුට ලොකුවට දෙන දේවල් නැහැ. කේතු දෙන දේවල් ටික තමයි අධ්‍යාපන බුද්ධිය ඥානය කියන දේවල් ටික 11 වෙනි හම්බෙන දේවල් ටික. ඉතින් කේතු කියන ග්‍රහය 11 වෙනි සහ මුලින්ම කන්ට්‍රෝල් කරන මොකද සිකුරුකියා කවුරු හිටියත් කේතු කියන ග්‍රහය තමයි කන්ට්‍රෝල් කරන්නේ. කේතු දෙන විදිහට තමයි ගන්න වෙන්නේ. ඒක නිසා අධ්‍යාත්මික විදිහට මේ විදිහට හොඳට දෙගෙන යමක් කරගෙන යන්න කියලා හිත තමයි මේ අවුරුද්දේ ධනු ලග්න කාර්යයට කියන්නේ. එතකොට ධනු රාශියට මිශ්‍ර ප්‍රතිපල තියෙන කාලයක්. අපි ඊළඟට බලමු ධනු රාශියෙන් අනිත් රාශි හතර. සහර TV